වසර 90ක ප්‍රෞඪ ඉතිහාසයක් සමරන අනුරාධපුර නිවර්තක චේතිය මහාවිද්‍යාලයේ බහු සංස්කෘතික කලා මංගල්‍ය අද පැවැතුණා. උත්සවය සංවිධානය කර තිබුණේ පාසලේ දරුවන්ගේ කලා කෞශල්‍යයන් එළිදැක්වීම සහ පාසලේ අභ්‍යන්තර බහු සංස්කෘතික අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින්. කැපිටල් මහරජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ගම්මැද්ද නායක ශිවන් ඩැනියල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සංස්කෘතික උළෙල පැවැත්වුණා. නිවත්තක චේතිය මහවිද්‍යාලයේ විදුහල්පති කුසුම් තිලක්, උතුරුමැද පළාතේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සුජානි දිවල්කර දිසානායක, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ RMEW තිලකරත්න යන මහත්ම මහත්මීන් සහ සිරස මාධ්‍යචාලයේ නියෝජිතයින් ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා. පාසලේ දරුදරියන්ගේ විචිත්‍රවත් සංස්කෘතිකාංග රසකින් උත්සවය වර්ණවත් වුණා. කලා මංගල්‍යයට සමගාමීව පැවති තරගවලින් ජයග්‍රහණය කළ සිසු දරුවන්ට සහතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණා. මම වැදගත් ඉංග්‍රීසි වචන දෙකක් ගැන කතා කරන්න යනවාද? ග්ලාස් සීලින්. ග්ලාස් කියන්නේ මොකද්ද? වීදුරු. හරියට හරි. සීලින් කියන්නේ මොකද්ද? සීලින්. සීලිම. දැන් මෙතනත් සීලිමක් තියෙනවානේ. දැන් මේ සීලිම උඩ තියෙන්නේ මොකද්ද කියලා අපිට පේනවද? පේන්නේ නැහැ නේද? කාට හරි පේනවද? නැහැ. දැන් මෙතන වීදුරු සීලිමක් තිබුණා නම් උඩ තියෙන දේවල් පේනවද අපිට? පේනව නේද? අන්න හරි. දැන් අපේ ජීවිතවල අපිට මේ සීලින් දෙවර්ගයම තියෙනවා. නමුත් භයානක සීලිම තමයි මේ ග්ලාස් සීලින් කියන එක. අපි සමානාත්මතාවය ගැන කතා කරනවා, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා, සම අයිතීන් ගැන කතා කරනවා. නමුත් අපි හැමෝටම දුපුතේ ග්ලාස් සීලින් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි දකිනවා අපිට උඩට යන්න පුළුවන් කියලා. නමුත් අපිට යන්න දෙන්නේ නැහැ. සමහර අයට දුප්පත්කම වෙන්න පුළුවන් ඒ ග්ලාස් සීලින් එක. කාන්තාවක් වීම පුළුවන් ඒ ග්ලාස් සීලින් එක. කාන්තාවක් වීමෙන් පමණක් යම් දුරකට එහා යන්න බෑ කියන ඒ සීමාව අපි ගොඩක් දකිනවා. සමාජය අපිට කියනවා ඔයාට මෙතනින් එහා යන්න බෑ කියලා. ඒව ගණන් ගන්න එපා පුතේ. ඒ ග්ලාස් සීලින්ස් තියෙන්නේ කඩන්න අපේ මහන්සිය, අපේ ධෛර්යය. වෙන කවුරුත් ඇවිල්ලා අපිට ඒ කඩන්න උදව් කරන්නේ නැහැ. මේ පහුගිය දවස්වල මේ පාසලට එන්න බොහෝ දේශපාලඥයෝ මට ඇරියුම් කරනවා. මට අද ගෑන්ලා එහෙම උත්සවයක් කරන්නත් තිබ්බා. සමහරට ඒ උත්සවය අවසානයේ ලොකු වරප්‍රසාද ලැබෙන්නත් තිබ්බා. හැබැයි අපේ දරුවන්ට ලැබෙන වරප්‍රසාද නැහැ. මට අවශ්‍යයි මේ දරුවන්ට ලොකු පණිවිඩයක් දෙන්න. පුතේ ජීවිතේ දිනන්නේ කොහොමද? ජීවිතේ දිනුවට පස්සේ කොහොමද අපි මේ රටට, මේ ඉගෙනගත්තු සමාජයට මෙහෙයක් කරන්නේ? කොළඹින් දුරපැහැර අපි අනුරාධපුර. හැබැයි අපි චරිත හෙව්වා. එහෙම හොයලා 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 හොඳම චරිතය අද පාසලට ගෙන්න ගන්න අපිට අවස්ථාව ලැබුණා. ඊළඟට මේ වැඩසටහන සංවිධානය කරා අපේ ආචාර්ය මණ්ඩලය මං ස්තුතිවන්ත වෙනවා. අපි පුතේ අනිත් කිරණ ගරු කරන්නේ. මේ සහජීවනය පුතේ වැදගත්ම දේ. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.